මං පිළිතුරක් ඇහුවා මං ඊයේ තමයි සකස් කළේ මං හිතන හැටියට මට වැඩ තිබුණා ඊයේ මං අස්සන් කළේ ආද උදේ අපි යැව්වා මං කෙලිම මිස්ටර් ඇල්ස්ටන්ට කියලා තිබුණා මේක තමයි ඔයගේ ඔබතුමාගේ ප්‍රකාශන ලීඩර්ක මත පදනම් කරලා තියෙනවා ඒකේ ඔබතුමා තව එක කාරණාවක් දාලා තිබුණා ඉතින් මං පෙන්ලා දුන්නා ඒක ලීඩර් එකේ තිබුණේ නැහැ එහෙත් එතුමාගේ අහපු ප්‍රශ්න කියන්නේ මේ ප්‍රවෘත්ති සත්‍යද කියලා. ඉතින් අපි කිව්වා දැන් පෙරේදා ඉරිදා 20 වෙනිදා ලීඩර් එකේ සරත් වන්සේක මාත්‍යාගේ ප්‍රකාශනයක් තිබුණා මේක කිසිම සත්‍යයක් නැහැ කියලා. ඉතින් ෆිලිපයින්ස් මේක අයින් කරන්න ඕනේ. එහෙත් මම එයාට පෙන්න දුන්නා මම මිනිහට උපදෙස් දෙනවා හැමෝ කවුරුත් මගේ උපදෙස් ගන්නෙ නැහැ. හැබැයි මම උපදෙස් දුන්නා මිනිහට සාමාන්‍යයෙන් අපි මේ එයයි මමයි දැනම ප්‍රොෆෙසර්ස්ලා මං නම් තරුණ කාලේ මගේ විශ්වවිද්‍යාලයට කිව්වා Always check your references. ඒ කියන්නේ කෙනෙක් යම් කිසි දෙයක් කිව්වහම ඒක සත්‍යද කියලා බලන්න ඕනේ තමන් ඒක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා. ඉතින් මම මේ මගේ ශිෂ්‍යයට කියන එත මම කිව්වා එතුමාට ඔයත් මේ ශිෂ්‍යයන්ට මේවා කියන්න ඕනේ. අනිතේම විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි ඔබතුමා දැන් මහලෝකෙ ජීවත් වෙනවා නම් විශ්වවිද්‍යාලක නෙවෙයි ඒක මේ අනුගමනය කරන්න. ඉතින් ඇත්තටම යාට පෙන්නලා දුන්නා මේ රදක කුමාරස්වාමි නවනියත පිළේ ඒගොල්ලන් කිව්වර channel 4 සිද්ද ගැන ඒගොල්ලන් මේ වගේ පණින්නේ නැහැ ෆිලිපයින්ස්ටන් වගේ. හැබැයි එතුමත් ටිකක් මේ වැඩිහිටියෙක් වගේ ක්‍රියා කරන්න ඕනේ ඉදිරියට. ලෝකෙටත් මොලයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් නිකන් කවුරු හරි කියපු දෙයක් මත මේ වගේ චෝදනා ගේන්නේ නැහැ. හැබැයි නොඑක් මිනිස්සු උත්සාහ කරයි. මේ මං ඊයේ කියලා කිව්වේ මේ සරත් වන්සේක මං දුක්ඛිතන්නේ එයා හිතන්න ඕනේ මොකද්ද මේකෙන් වෙන්නේ මං හිතන හැටියට සරත් වන්සේක මහත්තයා හිතුවා නම් එයාගේ හමුදාවට තර්ජනයක් එයි කියලා එතුමා මේ වගේ ප්‍රකාශන කරන්නේ නැහැ දැන් එයා කියනවා එයා කිව්වේ නැහැනේ මේක මං හිතන හැටියට සමහර විට දැන් එයාගේ පැහැදිලි කිරීමෙන් උත් එයා මේ ආරක්ෂක ලේකම්තුමාට පහර දෙන්න හැදුවා කිව්වා ආරක්ෂක ලේකම් මොකක් හරි කළා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ ඉතින් ඒකත් පිස්සු කතාවක්නේ මිනිහා කතා කරන්න තියෙන්නේ කාරණා ගැන. එහෙත් මං හිතන හැටියට මිසිල් ජෑන්ස් නම් එයාගේ ඔළුවේ තියෙන ඇත්තේ මේක ආණ්ඩුවට පහරක් වෙයි. එයා හිතන්නේ නැහැ මේ වගේ කාරණා ගැන මෙහෙම ලියනකොට ආණ්ඩුවට නෙවෙයි ප්‍රශ්න වෙන්නේ රටට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සමහර මිනිස්සු නොයෙක් හේතු නිසා සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඉතින් මේක හරි දුකයි. එහෙත් අපිට පේන විදියට අපිට කෙලින්ම කියන්න පුළුවන් මම මේක බලලා මේ අනිත් මිනිස්සු කතා කියනකොට මට කෙලින්ම කියන්න පුළුවන් මං සමකාලීන ඉන්නකොට මං යම් කිසි සිද්ධීන් මතුවෙනවා නම් මං මේව ගැන මං ඇහුවා කොහොමද මේ ප්‍රවෘත්ති පැන නැගුණේ මේකට කාරණා තියෙනවද මට කෙලින් කියනවා හමුදාවෙන් ගුවන් හමුදාවෙන් මට පැහැදිලි ලෙස මං ප්‍රශ්න අහනකොට උත්තර ලැබුණා සමහර හමුදාවට එහෙම දෙන්න බැරි වුණා මේ හුඟක් තැන්වල ඒගොල්ලන් කටයුතු කරන්නේ ඉතින් ඒ ගුවන් හමුදාම බොහොම සරල ලෙස මට කිව්වා අහවල් දිනේ අපි මේක තමයි කළේ ඒගොල්ලන් සිතයම් ගෙනල්ලා පෙන්නවා ඒගොල්ලන් ඇත්තට යුද කටයුත්තක් තමයි කළේ අනිත් එක මේ අර තමිල් නෙට් වල වැටුන දේවල් වලින් යට පැහැදිලි වුණා අපි ගුවන් හමුදාම කිසි දෙයක් මේ ටාගටින් සිවිලියන්ස් කළේ නැහැ ඒ මේ සංගීත වලින් අපිට මේක පැහැදිලි වුණා